කලින් කොටසේ ඉවරුනේ සූහන් යනවා චන්ඩිකොල්ලව හොයාගෙන ඔහුට නැවතත් පහර දෙන්න. ඔය අතරෙදි පෙන්නනවා ජියොක්සොන් හා අර චන්ඩිකොල්ලා සූහන් නැත එනවා කියලා දැනගෙන සැලසුමක් හදලා තියෙනවා සූහන්ව කොටු කරගන්න. ජියොක්සොන් චන්ඩිකොල්ලා ඉන්න තැන වෙනම වාහනයක් තියාගෙන CCTV දර්ශන නරඹමින් සූහන් නැතන්ට එනවද කියලා පරීක්ෂා කරමින් ඉන්නවා පෙන්නනවා. ඒ සිදුවීම වෙන්න කලින් දවසේ සිද්ධ වුණ දේවල් කිහිපයක් පෙන්නනවා. ඔයාලට මතක ඇති කලින් කොටසේදී කිව්වා ආජොන් යනවා දූෂණයට ලක්වුණු ගෑනු ළමයාගේ තාත්තව හොයාගෙන මේ තාත්තා කියපු වැඩේ කරන්න බාරගන්න. ඉතින් ආජොන් ගිහින් සූහොන්ට කියනවා ඒ ගෑනු ළමයාගේ තාත්තට ඕනේ අර චන්ඩිකොල්ලට ආයේ ගෑනු ළමයා ළඟට එන්න බැරි වෙන්න පාඩමක් උගන්වන්න. ඒ වගේම ආජොන් කියනවා සුදු කොණ්ඩේ තියෙන ගෑනු ළමයාත් මේ ගැන දන්නේ නැහැ කියලා. රෝහලට එන උක්චම්මි දකිනවා ආජොන් රෝහලේ ඉඳලා යනවා. නමුත් සූහොන් ආජොන් ආව කියලා උක්චම්මිට කියන්නේ නැති නිසා ඇය අහනවා ඇයි ආජොන් ආව එක හැංගුවේ කියලා. ඉතින් ඔයාට මම හැමතේම කියන්න ඕනෙද කියලා සූහොන් ඇයගෙන් අහනවා. සූහොන් එදා ජියොක්සොන්ගේ ගෙදරදී හම්බ වුණ පින්තූර ටික උක්චම්මිට දෙනවා. මේ පින්තූර වල ජියොක්සොන්, පාක් වොන්සෝ, ජේපොප් වගේම අර පිටරට යන්න ඉන්න කොල්ලවෙන සේජින් ඉන්නව දකිනවා. මෙයාලා අතර ජේපොප් ඉන්නව දැක්කාම උක්චම්මි පුදුම වෙනවා. පාක් වොන්සෝක අඳුරනවා කියලා කලින් ඇයට කියලා තිබුණේ නැති නිසා. ජියොක්සොන් දකිනවා එයාගේ පින්තූර ටික කබඩ් එකේ නැහැ කියලා. ජියොක්සොන්ගේ තාත්තා කලින් දවසේ නිවසේ වුණ සිද්ධිය ජියොක්සොන්ගේ නහනකොට ඔහු කියනවා ගෙදරට ආව කෙනා එක්ක මගේ ලොකු සම්බන්ධයක් නැහැ. එයා මගේ කාමරේ තියෙන දේවල් බලන්න ඇවිල්ලා තියෙනවා. ඒකයි මම එයාට බහර දුන්නේ කියලා. ඉතින් ඔහුගේ තාත්තා අහනවා කවුද ඒ ආව කෙනා කියලා. සූහොන් කියලා ජියොක්සොන් තාත්තට කිව්වහම ඔහු කියනවා ඔයාලා දෙන්න මේ මිනි මැරුම් නඩුවට සම්බන්ධයක් තියෙනවද? එදා පාඩම් කරන තැන කාඩ් දෙකේ කොටසක් මිනි මැරුම උන වාහන හදන ගබඩාවේ තිබිලා තියෙනවා. ඔයා මේකට සම්බන්ධ නැත්තම් සූහොන් මේකට සම්බන්ධයක් තියෙනවද? ඔයාව මේ මිනි මැරුමට සම්බන්ධ කරගන්න ඕනේ නිසා වෙන්නේ නැති මේ කාඩ් දෙකේ කොටසක් එතන දාලා යන්න ඇත්තේ. ඔයාට කරදර කරන්න කලින් මම මේ වැරදිකාරයාව අල්ලගන්නම් කියලා ජියොක්සොන් කියලා ජියොක්සොන්ට කියනවා. ඔක්චම්මි ස්කූටර් එක නතර කරන තැන ඉන්න වාහන හදන පුද්ගලයාට කියනවා එයාගේ ස්කූටිය එක හොඳ කාණකට විකුණලා දෙන්න කියලා. සූහොන්ට තියෙන මුදල් හදිස්සිය නිසා ඇය මේ තීරණය අරගෙන තියෙන බව පේනවා. ඊට පස්සේ පෙන්නනවා ජියොක්සොන් අර චන්ඩිකොල්ලාට කියනවා චන්ඩිකොල්ලා කරදර කරපු ගෑනු ළමයාට දිගටම කරදර කරන්න කියලා. එතකොට ඔහුට එදා පහර දුන්න පුද්ගලයා නැවත ඇවිත් ඔහුට පහර දෙන්න පුළුවන්. එතකොට ඔහුව කොටු කරගන්න පුළුවන් කියලා කියනවා. ජියොක්සොන් සූහොන්ව හම්බ වෙලා අහනවා ඔයා නේද එදා ඒ පුද්ගලයාව මැරුවේ? වාහන හදන ගබඩාවේ ඔයා නේද එදා හිටියේ? ඔයා මාව මේකට කොටු කර නිසා මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා කියලා ජියොක්සොන් තරහින් සූහොන්ට කියනවා. ඒ වගේම ජියොක්සොන් සූහොන්ගෙන් එදා ගත්ත පින්තූර ටික ඉල්ලනවා. නමුත් සූහොන් ඒ ගැන දන්නේ නැහැ කියලා කියනවා. සාක්ෂි හොයා ගත්තාම ඒක ඔයාගේ අවසානය කියලා ජියොක්සොන් සූහොන්ට කියනකොට සූහොනුත් කියනවා සාක්ෂි හම්බ වුණාම ඔයාගේ තමයි අවසානය කියලා. සූහොන් දුන්න පින්තූරය උක්චම්මි ජේපොප්ට පෙන්නලා අහනවා මේ පින්තූරේ ඇයි ජියොක්සොන් ඉන්නේ? මගේ නියුන් සහෝදරයා හා ජියොක්සොන් ළඟින් ආශ්‍රය කළා කියලා මට හිතාගන්න බෑ. එතකොට ජේපොප් කියනවා ඔයා දන්නවනේ මට වැඩිය දේවල් මතක නෑ. ඒත් මේ පින්තූරය කොහොමද හම්බ වුණේ කියලා අහනවා. මට මේක කෙනෙක් දුන්නා. හැබැයි ඔයාට ඒ කවුද කියලා කියන්න බෑ කියලා උක්චම්මි කියනවා. චේපොම් පන්තියේදී ජියොක්සොන්ගෙන් අහනවා ඇයි ඔයා මට හැම පින්තූරයක්ම පෙන්නුවේ නැත්තේ? පාකුන්සොක් එක්ක ඉන්න පින්තූරේ විතරක් පෙන්නුවේ ඇයි? තව කෙනෙක් ඉන්නවා සේජින් කියලා. ඇයි ඔයා මට ඒ පින්තූර පෙන්නුවේ නැත්තේ? නමුත් ජියොක්සොන් චේපොප් වහන දේවල් වලට උත්තර නොදී එතනින් පිට වෙලා යනවා. ජියොක්සොන් අලුත් ඉන්ස්ටාග්‍රෑම් අකවුන්ට් එකක් හදලා ජීහොන්ගේ පින්තූර වගයක් ඒකේ පළ කරලා තියෙනවා පාසලේ ළමයින් දකිනවා. ඉතින් පාසලේ ඉන්න පිරිමි ළමයින් ජීහොන්ට කැමති නිසා ජියොක්සොන්ගේ අකවුන්ට් එක ෆලෝ කරන්න ගන්නවා. මේක දකින ජීහොන් මේක ගැන ඇහුවාම ජියොක්සොන් නම් කියන්නේ දවස් දෙක තුනකට විතරක් තියන් ඉන්නේ. ඊට පස්සේ අයින් කරනවා කියලා. ඉතින් ජියොක්සොන් යම් කිසි දෙයක් සැලසුම් කරනවා වගේ තමයි මේකෙන් පේන්නේ.
රහස් පරීක්ෂකවරයා වාහන හදන ගබඩාව අවටින් ලබාගත් වීඩියෝ දර්ශනවලට අනුව ගබඩාවේ ඉස්සරහ දොරෙන් කෙනෙක් පිට වෙලා ගිහිල්ලා තියෙනවා වගේම ඊට විනාඩි 10ක් 15කට පසු තව කෙනෙක් ගබඩාවේ පිටිපස්සේ තියෙන දොරෙන් පිටව ගොස් ඇති බව සටහන් වෙලා තියෙනවා කියලා රහස් පරීක්ෂකවරියට කියනවා. ගබඩාවේ පිටිපස්සේ දොරෙන් යන පුද්ගලයාගේ වීඩියෝ දර්ශන ලබාගෙන ඇත්තේ විනෝදාස්වාදයේ සඳහා ඩ්‍රෝන යවන පුද්ගලයෙක්ගේ ඩ්‍රෝනය මේ ගබඩාවේ වහලයේ මතට වැටිලා තිබුණු වෙලාවේදී. ඒ ඩ්‍රෝන එක අයිතිකාරයා ඒක ලබා ගැනීමට පැමිණි වෙලාවේදී තමයි මේ රහස් පරීක්ෂකවරයාට ඔහුව හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒක පරීක්ෂා කරනකොට තමයි ගබඩාවේ පිටිපස්සෙන් කෙනෙක් යනවා දැකලා තියෙන්නේ. ජෙක්සන් නොක්චම්මිගේ බෑග් එක බලෙන්ම අරගෙන බෑග් එකේ ඇතුලේ තියෙන පින්තූර ටික ගන්නවා. මෙතනට ජේබොප් ඇවිල්ලා කියනවා උක්චම්මිගෙන් සමාව ගන්න කියලා. ඒ වගේම ජෙක්සන් කියනවා ඔයා උක්චම්මි එක්ක ඉන්න එක නම් වැඩිය හොඳ නෑ කියලා. අර පින්තූර ටිකත් අරගෙන එතනින් ඔහු යනවා. අර චන්ඩි කොල්ලගෙන් අපයෝජනයට ලක්ුණු ගෑනු ළමයා අඬ අඬා තාත්තට කියනවා ඒ කොල්ලා ඇයට ආයි කරදර කරන්න එනවා. ඒ නිසා ඇයව ඇත ඉස්කෝලේකට ගිහිල්ලා දාන්න කියලා. ඇයගේ තාත්තා කියනවා මට කලින් උදව් කරපු කෙනාට නැවත කිව්වා නැවත ඔයා ළඟට එන්න බැරි විදිහට ඔහුට දඬුවම් කරන්න කියලා. ඒ නිසා පය නැතුව ඉන්න කියලා ඔහු ඇයට කියනවා. ඉතින් මේ කතා කරන දේවල් ජියොක්සන් හොරෙන් අහන් ඉඳලා ඇවිත් අර චන්ඩි කොල්ලට කියනවා තෝහොන් අනිවාර්යෙන්ම ඔයාව හොයාගෙන ඔයා තනියම ඉන්න වෙලාවක එතකොට අපිට ඔහුව අල්ලගන්න පුළුවන් කියලා ජියොක්සන් චන්ඩි කොල්ලට කියනවා. පහුවතා පෙන්නනවා අර චන්ඩි කොල්ලගේ පස්සෙන් සූහොන් යනවා. ඒ වගේම ජියොක්සොන් අර චන්ඩි කොල්ලා ඉන්න තැන හැමතැනම වගේ කැමරා හයි කරනවා. ජේපොම්ගේ උදව් ඇතුව උක්චම්මි වාහන පදින්න පුරුදු වෙනවා. ඉතින් එක පාරටම වාහන පදින්න ඕනේ උනේ මොකටද කියලා ජේපොප් උක්චම්මිගෙන් ඇහුවාම ඇයි කියන්නේ නිවුන් සහෝදරයාගේ මිනිමරුවව හොයාගත්තාම ඔහුව මරලා කඳුකර ප්‍රදේශයකට අරන් ගිහින් වල දානවා කියලා. ඉතින් ඒකට ජේබොප් සහායකයා විදිහට උදව් කරන්නම් කියලා කියනවා. ජේබොම් කියනවා එයාටත් රහසක් කියන්න තියෙනවා කියලා. මටත් ඔයා වගේම නියුන් සහෝදරයෙක් හිටියා. මට අවුරුදු 14 දී මගේ නියුන් සහෝදරයා හෘදයාබාධයකින් නැති වුණා. මට අවුරුද්දක් විතර ගියා එයා මෙරුණා කියලා පිළිගන්න. ඒත් මට හැමතිස්සෙම දැනුණා මම තනි වෙලා නැහැ, මාත් එක්ක තව කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේ කතාව උක්චම්මි අහලා මේ ගැන කාටවත් කියන්නේ නැහැ කියලා ඔහුට පොරොන්දු වෙනවා. සෝහොන් චන්ඩි කොල්ලා පස්සෙන් ගිහින් එයා ඉන්න තැන හොයා ගන්නවා. ඔන්න ජියොක්සොන් සැලසුම් කර විදිහටම රාත්‍රියේදී සෝහොන් චන්ඩි කොල්ලා ඉන්න තැනට ඇවිත් ඉන්නවා. මේ වෙලාවේදී සෝහොන්ගේ අම්මා රෝහලේදී නැති වෙනවා. රෝහලේ සේවකෙයින් සෝහොන්ව සම්බන්ධ කර ගැනීමට නොහැකි වෙන නිසා ජිම් එකේ අධ්‍යක්ෂකවරයාට කතා කරනවා. ඉතින් ඔහු ඔක්චම්මිට මේ ගැන කිව්වහම ඇයි සෝහොන්ව හොයාගෙන යනවා. ඇයට සූහන්ව හොයාගන්න බැරි වුණ නිසා මේ ගැන සුදුකොණ්ඩේ තියෙන ගෑනු ළමයාට කියනවා. සුදුකොණ්ඩේ තියෙන ගෑනු ළමයා ආචෝන්ගෙන් දැනගන්නවා අර චන්ඩි කොල්ලාට පහර දෙන්න සූහන් ගිහිල්ලා කියලා. සූහන් චන්ඩි කොල්ලාට පහර දෙන සිදුවීම හැමෝටම පෙන්වන්න ඕනේ නිසා ජියොක්සොන් එයාගේ ඉන්ස්ටාග්‍රෑම් account එක හරහා සජීවීව පටිගත කරනවා. මේ නිසා තමයි ඔහු ඉන්ස්ටාග්‍රෑම් account එකක් හදාගත්තේ කියලා දැන් අපිට තේරෙනවා. උක්චම්මි ජේබොප්ටත් කතා කරලා ඔහුගෙනුත් උදව් වෙලනවා සූහන්ව හොයාගන්න. ඉතින් මේ අනුව මේ හතර දෙනාම සූහොන්ව හොයාගෙන යන්න පිටත් වෙනවා. පාසලේ ඉන්න හැම ළමයාම ජියොක්සොන්ගේ account එකේ ඉන්න නිසා මේ සජීවී විකාශය හැමෝම නරඹන්න ගන්නවා. ඉතින් සූහොන් අර චන්ඩි කොල්ලා ඉන්න තැනට ගිහින් ඔහුට පහර දෙන්න ගන්නවා. එතෙන්ට ජියොක්සොන් නැවෙත් සූහොන්ගේ මුහුණු ආවරණය ඉවත් කරනකොට ඔහු දකින්නේ එතන ජේපොප් ඉන්නවා. ඒ වගේම සූහොන් නොක්චම්මි එක්ක රෝහලට පිටත් වෙ යනවා. අම්මගේ මරණය නිසා සූහොන් වේදනාවෙන් ඉන්නවා පෙන්නනවා. මේ සිදුවීම වෙන්න කලින් ජේපොප් සූහොන් විදියට ආවේ කොහොමද කියලා පෙන්නනවා. ආජෝන් හා සුදු කොණ්ඩේ තියෙන ගෑනු ළමයා අර චන්ඩි කොල්ලා කරදර කරපු ගෑනු ළමයාගේ ගෙදර ගිහින් ඒ කොල්ලා ඉන්න තැන අහනවා. ඒ අනුව උක්චම්මි හා ජේපොප් ඒ තැන හොයාගෙන යනවා. උක්චම්මි එතනට ගිහින් සූහොන්ට කතා කරනවා. ඉතින් ඒ විදියට තමයි සූහොන් වෙනුවට ජේපොප් එතනට ගිහින් තියෙන්නේ. මෙතනට පොලිසිය එනවා දකින ජියොක්සොන් එතනින් පැනලා යන්න හදනකොට පොලිසියට අහු වෙනවා. ඊළඟ දවසේ රහස් පරීක්ෂකවරිය ප්‍රධාන පොලිස් නිලධාරියට කියනවා ඊයේ රාත්‍රියේ වෙච්ච සිදුවීම සැලසුම් කරලා තියෙන්නේ ජියොක්සොන් විසින්. එතකොට ප්‍රධාන පොලිස් නිලධාරීවරයා කියනවා එයාලා
වැඩිකාරයන්ව අල්ලගන්නයි උගලට වෙලා තියෙන්නේ කියලා. ජියොක්සොන් මේ ළඟදි වෙච්ච මිනි මැරුම් ගැන ගොඩක් දේවල් දන්නවා කියලා ප්‍රධාන පොලිස් නිලධාරීවරයාට රහස් පරීක්ෂකවරිය කියනවා. රහස් පරීක්ෂකවරයා ජේපොප් ගෙන් ප්‍රශ්න කරනවා ඇයි අර චන්ඩි කොල්ලට ගැහුවේ කියලා. ඌ කියන්නේ නම් මටත් වීරයා වගේම ගිහින් ඒ කොල්ලට දඬුවම් කරන්න ආසාවක් ආවා. හැබැයි ජියොක්සොන් මගේ බෙස් මූණ ගලවලා දැම්මහම මගේ දිහා පුදුම වෙලා බලන් හිටපු විදිහට එයාගේ මේ සජීවී විකාශනය විහිළුවක් නෙමෙයි කියලා මට හිතුණා. ඔයා මේක අපරාධයක් කියලා හිතනවද කියලා ජේපොප් රහස් පරීක්ෂකවරියගෙන් අහනවා. ඇය ඔහුගේ දිහා බලන් ඉඳලා අහනවා අවුරුද්දක පාසල් නිවාඩුවක් ගත්තේ ඇයි කියලා. ජේපොප් ඇය දිහා බය වෙලා බලන් ඉඳලා කියනවා රියා නතුරක් නිසා මතකය නැති වුණා කියලා. රහස් පරීක්ෂකවරයා චන්ඩි කොල්ලගෙන් ප්‍රශ්න කරනවා ඔයා කරදර කරපු ගෑනු ළමයට නැවත කරදර කරන්න ගියේ වීරයා ඔයා ඉන්න තැනට ගෙන්න ගන්න ඕනේ වුණ නිසායි. ඇයි ජියොක්සොන්ට වීරයාව අල්ලගන්න අවශ්‍ය වුණේ? සජීවී විකාශයේදී වීරයාගේ මූණු ආවරණය ඉවත් කිරීමට අවශ්‍ය වුණ නිසා අනිවාර්යෙන් ජියොක්සොන් වීරයා කවුද කියලා දන්නව ඇති කියලා රහස් පරීක්ෂකවරයා ඔහුගෙන් අහනවා. ඉතින් චන්ඩි කොල්ලා මේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා ඔහුට කියනවා. රහස් පරීක්ෂකවරයා චන්ඩි කොල්ලට කියනවා ඔයාව ජියොක්සොන් එයාගේ වැඩේට පාවිච්චි කළා කියලා ඔයාට තේරෙන්නේ නැද්ද? ඒ ගැන හරියට දන්නේ නැහැ කියලා තරහින් වගේ චන්ඩි කොල්ලා කියනවා. ජියොක්සොන් රහස් පරීක්ෂකයින්ට කියනවා ඔහුට අවශ්‍ය වුණේ වීරයා කවුද කියලා හැමෝටම පෙන්නලා විනෝද වෙන්න විතරයි. සජීවී විකාශය පෙන්නුවත් එයාලා වීරයාට ආදරෙයි. එතකොට ඔයා වීරයා ඇල්ලුවොත් එයාලා ඔයාට බනිනවා. ඒත් එයාලා බැන්නත් ඔයාට ඕනේ වුණේ වීරයාව අල්ලලා අපිට බාර දෙන්න නේද කියලා රහස් පරීක්ෂකවරිය අහනකොට ජියොක්සොන් නෑ කියලා කියනවා. රහස් පරීක්ෂකවරයා hina වෙලා අහනවා ජේපොප්ගේ බෙස් මූණ ගලවනකොට ඔයා බලාපොරොත්තු වුණේ එතන වෙන කෙනෙක් ඉඳී කියලා නේද? පාක්වන්සෝක්ගේ හා වාහන හදන ගබඩාවේ මිනි මැරුම් දෙකම එකිනෙකට සම්බන්ධ බවක් තියෙනවා කියලා රහස් පරීක්ෂකවරු ජියොක්සොන්ට කියනවා. ඉතින් මේ වගේ දේවල් මට කියන්නේ මොකටද කියලා ඔහු අහනවා. ඔයාට වීරයව අල්ලලා පොලිසියට බාර දෙන්න ඕනේ උනේ. එතකොට අපි චන්ඩි කොල්ලගේ නඩුවේ ඉන්න වීරයව අත්අඩංගුවට ගත්තහම ඒ වීරයව අපි අනිත් නඩුවලටද සම්බන්ධයි කියලා විමර්ශනය කරනවා. ඉතින් අපි දන්නවා ඔයාගේ සැලසුම් අවශ්‍ය තරමටත් අපරාධකරුවන් මේ වගේ උපක්‍රම පාවිච්චි කරනවා පොලිසියේ අවධානය වෙන පැත්තකට අරන් යන්න කියලා රහස් පරීක්ෂකවරු කියනවා. ඔයා හිතන්නේ මම මේ මිනි මැරුම් නඩුවලට සැකකරුවෙක් කියලාද කියලා ජියොක්සොන් hina වෙලා අහනවා. ඔහු එතකොට කියනවා මම නම් හිතන්නේ සූහොන් තමයි මිනි මරුවා කියලා. සූහොන් එයාගේ අලුවොත් එක්ක ගිහින් ඔහුගේ අම්මගේ අලුබඳුන තැම්පත් කරලා තියෙනවා පෙන්නනවා. ඒ වගේම කට්ටියම ගිහින් පාක්කුන් සොක්වද බලනවා පෙන්නනවා. පාක්කුන් සොක්කේ මිනි මැරුම ගැන දන්න මොනා හරි තියෙනවද කියලා සුදු කොණ්ඩේ තියෙන ගෑනු ළමයා උක්චම්මිගෙන් හා සූහොන්ගෙන් අහනවා. සූහොන් කියනවා සැක කරන කෙනෙක් ඉන්නවා කියලා. උක්චම්මි එතකොට කියනවා එයාලා සැක කරන්නේ ජියොක්සොන් කියලා. හරියටම සාක්ෂි නැති නිසා පොලිසියට මේ ගැන කිව්වේ නැහැ කියලා ඇයි කියනවා. ජියොක්සොන් ජේපොප්ව හම්බෙලා අහනවා ඇයි සූහොන්ව එදා හු කරගන්න තිබුණු එක විනාශ කළේ? සූහොන් ඔයා වෙනුවෙන් මොනවා කරලත් තියෙන්නේ? මං ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කළාද කියලා ජියොක්සොන් අහනවා. ජේපොප් hina වෙලා අහනවා ඔයා මං වෙනුවෙන් ඇත්තටම දේවල් කළාද කියලා. ඇයි ඔයා පාක්වන්සොක්ගේ මගේ පින්තූර විතරක් පෙන්නුවේ? ඔයාට ඕනේ උනේ මගේ මතකේ නැති වෙන්න කලින් පාක්වන්සොකුයි මමයි සම්බන්ධයක් තිබුණා කියලා කියන්නද? ජියොක්සොන් එතකොට කියනවා අනිත් දෙන්නගේ වැඩක් නෑ. ඔයාලා දෙන්න අතර තිබුණු සම්බන්ධයයි වැදගත් උනේ. මම ඔයාට පොඩි ඉඟියක් දෙන්නම්. එදා අශ්වගාලේ ගොඩනැගිල්ලෙන් වැටිලා සියදිවි ගලවාගෙන කෝම තත්ත්වයට පත් වුණා. මම එදා ඔයා වෙනුවෙන් කළ දෙයට ඔයා මාව ළඟදිම අගය කරයි. ඔයා බිල්ඩින් එකෙන් වැටුණ දවස මතක් වුණාම ඔයාට මං ඇරෙන්න කවුරුත් නෑ කියලා මාව හොයාගෙන එයි කියලා ජියොක්සොන් කියනවා. ජියොක්සොන් විකාර වැඩ කරනවා කියලා ඔහුගේ තාත්තා වන ප්‍රධාන පොලිස් නිලධාරියා ජියොක්සොන්ගේ දුරකථනයේ දාරගෙන නිවසට හා පාසලට පමණක් යන්න එන්න ඕනේ කියලා අණ දෙනවා.
ජේකොබ් නාන ගමන් ඉන්නකොට එයාට ඇහෙනවා එයාගේ කාමරේ බඩු පෙරලෙන සද්දයක්. ඒ අනුව එයා කාමරේට ගිහින් බලනකොට පේන්න තියෙන්නේ හැමතැනම විසි කරලා දාලා තියෙන බඩු. ඒ වගේම එයාගේ කාමරේ දොරද ටේප් වලින් අලවලා තියෙනවා දකින්නවා. ඊට පස්සේ එයාටම මතක් වෙනවා එයාම තමයි ඒ ටේප් කලින් ඇලෙව්වේ කියලා. ඉතින් මේක ජේකොබ්ට හිතා ගන්න බැරි වෙනවා. ජේකොබ් කන්නාඩිය ගාවට ගිහින් එයාගේ මහනවා ඔයා කවුද කියලා. උක්චාමී ජේකොබ් කේ උදව්ව ඇතුව ජියොක්සොන් පාපුන්සොක් ගැන දන්නේ මොනවාද කියලා දැනගන්න හදනවා. ඒ අනුව ජේකොබ් ජියොක්සොන් ගෙන් දැනගන්නවා අප්‍රේල් 22 ජේකොබ් සියදිවි නසා ගන්න හදපු ගොඩනැගිල්ලේ ඔහු සියදිවි නසා ගත්තා නෙමෙයි පාක්වුන්සොක් ඔහුව තල්ලු කළා කියලා. මේක දුරකථනයෙන් පටිගත කරමින් ඉන්න උක්චාමී පුදුමයටපත් වෙනවා. එතකොට ජේකොබ් පහනවා ඔයා කොහොමද ඒක පාක්වුන්සොක් කළා කියලා දන්නේ? මම එදා වෙච්ච සිදුවීම දැක්කා. මම මේ ගැන පොලිසියටවත් දෙමෝපියන්ටවත් කිව්වේ නැත්තේ එදා පාක්වුන්සොක් මාව දැක්ක නිසා කියලා ජියොක්සොන් කියනවා. රෝහන් අම්මගේ මරණයෙන් පස්සේ මුලින්ම ඉස්කෝලෙට එනකොට ජියොක්සොන් හම්බ වෙනවා. ඔහු සූහොන්ට කියනවා ජේකොබ් ඔයාගේ වැඩවලට ඇදලා ගත්ත නිසා බේරෙන්න පුළුවන් වුණා. නමුත් ඊළඟ පාර හිරේ ඉන්න වෙන්නේ. එතකොට හිරේදී කවුරුත් ඔයාව බලන්න ඉන්නේ නැති වෙයි. ඉතින් මේකට තරහ ගිය සූහොන් ඔහුට පහර දෙන්න හදනකොට සිහිය නැති වෙලා වැටෙනවා. ඉතින් ඔහුව රෝහලට අරගෙන යන්න ඇම්බියුලන්ස් එක ඇවිල්ලා තියෙනකොට තමයි උක්චම්මි දකින්නේ. ඇය ඇම්බියුලන්ස් එකෙන් ආපු කෙනාට කියනවා සූහොන්ගේ මොළයේ ගෙඩියක් තියෙනවා, ඔහු ඒ සඳහා ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයා ඉන්න තැනට ඔහුව එක්කගෙන යන්න කියලා. ඉතින් මේක අහගෙන ඉන්න සූහොන්ගේ මිතුරියෝ දෙන්නට හිතා ගන්න බැරි වෙනවා. ජේපොම්ට තියෙන කුතුහලයත් සමග ජියොක්සොන්ගෙන් අහනවා පාක්වුන්සොක් එයාව එහෙම තල්ලු කළේ ඇයි කියලා. ඒත් ජියොක්සොන් නම් කියන්නේ පාක්වුන්සොක් එහෙම තල්ලු කරපු හේතුව ඔහු දන්නෙත් නෑ කියලා. ජියොක්සොන් කිව්ව දෙයට උක්චම්මි හා ජේබෝ පවුල් වෙලා ඉන්නවා පෙන්නනවා. සූහොන් අවදි වුණාම වෛද්‍යවරයාගෙන් දැනගන්නවා උක්චම්මි ඔහුගේ රෝගය ගැන දන්නවා කියලා. ඒ වගේම උක්චම්මිට සූහොන් දුරකථන ඇමතුමක් ලබා ගත්තත් ඇයගේ දුරකථනය ක්‍රියාවිරහිත කරලා තියෙන්නේ. ඔය අතරේදී සූහොන් දකිනවා උක්චම්මි ඔහුට වීඩියෝ එකක් එවලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ඇයි කියන්නේ පාක්වුන්සොක් ජේපොප්ව මරන්න හදලා තියෙනවා, ඒ නිසා ඇයි සියල්ලම අතහැර දැම්මා නැවත බුසෑන් වලට යනවා කියලා. මේක දැකලා සූහොන් ඉක්මනටම උක්චම්මිව හොයාගෙන යනවා. සූහොන් ඔහුගේ ගෙදරට යන විට ඇය ගිහින් කියලා සූහොන්ට දකින්න ලැබෙනවා. සූහොන්ගේ රතුපාට ලේස් දෙකක් තියලා ඔහුට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කර ලිපියකුත් ලියලා උක්චම්මි එතනින් පිට වෙලා ගිහින් තියෙනවා. ජේකොබ්ටත් ඒ විදිහටම වීඩියෝ එකක් උක්චම්මි අවලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ඇයගේ නියුන් සහෝදරයා ජේකොබ්ව මරන්න හදපු එකට ඔහුගෙන් සමාව ඉල්ලලා තියෙනවා. සූහොන් ජියොක්සොන්ව හොයාගෙන ඔහුගේ ගේ ළඟට යනකොට දකිනවා ජියොක්සොන් චණ්ඩිකොල්ලා එක්ක ඔහු ඉන්න තැනට යනවා. ඒ අනුව සූහොනුත් ජියොක්සොන් හොයාගෙන චණ්ඩිකොල්ලා ඉන්න තැනට යනවා. ඊට පස්සේ සූහොන් අහනවා ජියොක්සොන්ගෙන් ඔයා උක්චම්මිට කිව්වේ ඇයි ජේබොප්ප මරන්න හැදුවේ පාක්වුන්සොක් කියලා. ඔයා නේද ඇත්තටම පාක්වුන්සොක්ව මැරුවේ කියලා අහලා සූහොන් ජියොක්සොන්ට හොඳටම පහර දෙන්න ගන්නවා. උක්චම්මි ඇයගේ නියුන් සහෝදරයා සමග ඉන්න පින්තූර වගයක් බලනකොට දකිනවා 2021 අප්‍රේල් 22 ඔවුන් දෙදෙනා මුණ ගැහිලා තියෙනවා කියලා. ඒත් එක පාරටම ඇයට මතක් වෙනවා ජියොක්සොන් කියපු දෙයක්. ජියොක්සොන් කියනවා ජේපොප්ප ගොඩනැගිල්ලෙන් පහලට තල්ලු කරන්න හැදුවේ අප්‍රේල් 22 කියලා. ඇය ළඟ තියෙන රෙකෝඩ් එක පරීක්ෂා කරලා මේ දිනේද කියලා බලනකොට තමයි ඇයට තේරෙන්නේ එදා එයත් එක්ක ඇයගේ නියුන් සහෝදරයා හිටියා කියලා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසෙන් අපි ඉක්මනටම හමු වෙමු.